හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩෙල් හැඩට ගුණට රසට ආණ්ඩුවේ අමාත්‍ය දුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීම මුල් කරගනිමින් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් මතු වූ බව පසුගිය දිනවල දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වුණා පක්ෂයේ පිරිසක් ආණ්ඩුවේ තනතුරු ගනිමින් ඊට සහාය පළ කිරීමට විරුද්ධව පක්ෂ මහලේ කම්දාසිරි ජයසේකර මහතා දැඩි ප්‍රතිපත්තියක් දරු අතර එවන් පසුබිමක ඔහු සහ පක්ෂයේ තවත් ඉහළ පෙළේ සමාජිකයින් අතර මත ගැටුම් මතු වූ බවයි පසුගිය දිනවල ආරංචි මාර්ගවලින් හෙළි වුණේ. ඒ පිළිබඳ විවිධ අවස්ථාවලදී ඉඟි පළ කෙරුණේ මෙලෙසින්. ශ්‍රී ලංකා ජාස් පක්ෂයේ ලේකම් ධූරය ජයසේකර මහත්තයා කියන්නේ අවදානමක් නැද්ද? කීප දිනෙකට ඉදින් උමනා කරලා තියෙනවා. ඉවත් කරගත්තම ඒගොල්ලෝ වුණා මේක අරන් ගිහලා UNP ගේ හේතු ගන්න පුළුවන්. මාලිකන්තුම කනස්ස. ඒ යානිකම් විනෝදෙර කියන්නේ වනේ. මේ ඔයාලා ඒව ගණන් ගන්න එපා. මෙවන් තත්වයක් මැද දයසිරි ජයසේකර මහතාගේ නිදහස් පක්ෂ සමාජිකත්වයේ තහනම් කරමින් පක්ෂ මහලේකම් ධුරයෙන්ද ඔහු ඉවත් කර පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ලිපියක් යොමු කර තිබුණා. සභාපතිවරයා ලිපියෙහි සඳහන් කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව දැසිරි ජයසේකර මහතාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරන බවයි. ඒ අනුව ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමේ හැකියාවක්ද නොමැති බව ලිපියෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවද එම ලිපියෙහි සඳහන්. මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇත්තේ දයසිරි ජයසේකර මහතාට විනය කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරි දින 15 ඇතුළත එවීමට ක්‍රියා කරන බවයි. ජයසේකර මහතා පක්ෂ සමාජිකත්වයෙන් සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාලිපාරේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ ඉබි අතුරු තබා වසා තිබූ ආකාරය දක්නට ලැබුණා. එහි ආරක්ෂාවට පොලිස් විශේෂකාර්ය බලකායද යොදවා තිබුණේ මෙලෙසින්. අනුතරව අද දහවල් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යලි ආරම්භ කෙරුණු අතර පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා එහිදී පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පත් කෙරුණා. ජයවත් සර්. නායකතුමා මොකද මේ මහලේකම්තුමා අයින් කරේ? අයින් කළා නෑ මේ తాවකාලිකව මේ පොඩ්ඩක් එයාගේ වැඩ කටයුතු නැවැත්තුවා. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි බාර ගන්නවා ලේකම් තනතුර නැතුව වෙන ඕනම තනතුරකට අපි ආව බාර ගන්නවා. සාමාජිකත්වයේ වැඩබලන මහලේකම්වරයා වැඩබහර ගැනීමෙන් අනතුරුව පක්ෂ සභාපති සමග සරත් ඒකනායක මහතා යලි අදහස් පළ කළා. සාමාජිකත්වය සත්‍යයට ලේකම් දෝරණුත් අයි කරන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවානේ. ඒ යම් කිසි කටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කටයුත්ත මොකක්ද කියන එක ඉදිරියේදී තමුන්නාන්සලට දැනගන්න පුළුවන්. තුමා සභාපතිවරයා සම්බන්ධයෙන් කරුණු හතකින් ලියුමක් එවලා දෙනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ සභාපතිවරයාට චෝදනා පත්‍රයක් ලේකම්වරයෙක් දීපු. ඒ කාරණය මම හිතන්නේ අපරපතලයි. ලොකු වරදක් කළාද තුමා? ඔබ තුමාලා. ඉස්සරහට දැනගත්තා. ඉස්සරහට දැනගත්තා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න